අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල ඉල්ලීම් 7න් දෙකක් දෙන්න පුළුවන් කෙහෙලිය කියයි 7ම දෙන්න වෘත්තීය සමිතිය කියයි සෞඛ්‍ය වර්ජනය තව දුරටත් රෝගීන් අන්ත අසරණ වෙයි වර්ජකීන්ට පොලු පහර දෙන්න යෝජනා කරන 30 කුටි රේගුවේ ඇති අත්‍යවශ්‍ය ආහාර බහලුම් වහා නිදහස් කරන්න ජනපති නියෝග කරයි සහල් කන්ටේනර් 500ක් වරායේ මුදල් ඇමති බැසිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ජනපතිපත් කරයි රෝග ලක්ෂණ තියෙනවා නම් ගෙදර ඉන්න රැපිඩ් පරීක්ෂණ කට්ටලත් හිඟයි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ටත් කොවිඩ් පාර්ලිමේන්තුවේ කොවිඩ් පොකුරත් වර්ධනය වෙයි අද දවස තුල පමණක් 24ක් පොසිටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන්ටත් කොවිඩ් තෙල් සහ විදුලිය දන් දෙන වෙස්සන්තර රජුරුවන්ගේ අයියාමලෝ තවත් ගුරුවරුන් පිරිසකට 5000 දීමනාව ත්‍රිකුණාමල තෙල් ටැංකිය කිවිසුම පාර්ලිමේන්තුවට හිඟ මෞමින් ඉහළ යන ඖෂධ ගැන පාර්ලිමේන්තුවේ අවධානය 2021 මහකන්නේ වන අලි සහ ස්වාභාවික විපතින් හානි වූ වගාවට වන්දි ප්‍රථමයෙන් දේශීය පුවත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසනවා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාව අසාර්ථක බවයි ඔවුන් පවසන්නේ වෘත්තීය සමිතිවල සියලුම ඉල්ලීම් සැනකින් ලබා දීමේ හැකියාවක් නැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට ප්‍රකාශ කළා වර්ජනයේ හේතුවෙන් අදත් බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුණා මෙම වර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් එකතු වී තිබෙනවා. ඒ ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවට මෙම වෘත්තීය සමිති 18 අයත් මෙම වර්ජනයට දිවයින පුරාම සෞඛ්‍ය වෘත්තිකයින් 60 දහසකට වැඩි පිරිසක් එක්ව සිටිනවා. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා ශික්ෂණ රෝහල් 24ක, මහ රෝහල් 26ක, මූලික රෝහල් 46ක, දිසා රෝහල් 410ක මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක මෙම වර්ජනය ක්‍රියාත්මකව පවතිනවා. ළමා රෝහල, පිළිකා රෝහල සහ ගර්භණී මවරුන් සඳහා වන රෝහල් වර්ජනයට එක් කරගෙන නැහැ. වර්ජනයට හේතු ඉල්ලීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. විශේෂයෙන්ම වෙනත් ශාස්ත්‍රවල වෘත්තීන්ට ලැබෙන වැටුප තම ශාස්ත්‍රයටද ලැබිය යුතු බව වර්ජකීන් පෙන්වා දෙනවා. සමහර ශාස්ත්‍රවල වැටුප් තමන්ගේ පුහුණු උපාධිධාරී රැකියාවලටද අගෞරවයක් බවයි වර්ජනයේ නිරත වූවන් පෙන්වා දෙන්නේ. රජයේ ඖෂධ වේදින් වර්ජනයට එක්වීම නිසා බොහෝ රෝහල්වල බෙහෙත් නිකුත් කරන්නේ නැහැ. මේ නිසා මාස්පතා ක්ලිනික් ඇවිත් ඖෂධ ගන්න රෝගීන් අන්ත අසරණ වෙලා. අද පෞද්ගලික ෆාමසිවල බෙහෙත් ගන්න යන්න මේ රෝගීන්ට වත්කමක් නැහැ. ෆාමසිවලත් එක්කෝ ඖෂධ හිඟයි නැතිනම් අස්ප ගණන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් මේ වර්ජනයට එක්ව සිටිනවා. මේ සීළු දෙනාගේ වෘත්තීන් කොවිඩ් වසංගතය හමුවේ රටට අත්‍යවශ්‍යයි. රාත්‍රී සමාජ ශාලාවල සංගීතයට නටන්න එන්න එන අය නෙවෙයි රෝහල් වලට එන්නේ. පාන් කියා ගන්නවත් බැරි දුප්පත්කම සහ රෝගවලින් ජීවිත ගලවා ගන්නයි මේ රෝගීන් රෝහල් වෙත එන්නේ. ඒ නිසාම මේ වර්ජනය දුර යන්න නොදී විසඳීම රජයේ වගකීමක්. මෙම වර්ජනයේ නිරත වෘත්තීය සමිතිය අද විහාර මහදේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. මෙම විරෝධතා පාගමන හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද කොළඹ නගර ශාලාව අවට දක්නට ලැබුණා. මෙම වැඩ වර්ජනයට සෞඛ්‍ය සේවයේ ඇතැම් වෘත්තීය සමිති සහභාගී වන්නේ නැහැ. එලෙස මෙම වැඩ වර්ජනයට සහභාගී නොවන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය සහ විරෝධතාවයන්ට එරෙහිව මෙලෙස අදහස් පළ කළා. තම තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් තම තමන්ගේ ඕනෑම හයිය පෙන්නලා මේ අද මේ වැඩ වර්ජනය කරන්නේ. මේවා වැඩ පවත්වන්න සෞඛ්‍යට කොන්දක් නැහැ. ඇමතුමාට මම කතා කරලා කිව්වා. අපි කියනවා ඉදිරියව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොන්දක් උඩ
කොන්දක් ඇතුව වැඩ කරන්න අපට ඔළුගඩිය අවශ්‍ය නැහැ බුද්ධිමත් ඔළුව ඕනේ හෙදියන්ගේ වගකීමකින් යුක්තව සභාපතිවරයන් මම කියනවා අපේ පිනියානුකූලව කටයුතු කරලා මේ සටනන සහයෝගය දුන්න රෝගී අමාරුවේ දාපු උපදෙස් දුන්න අපේ සමාජිකව ඉන්නවනම් ඔවුන් හැම දෙනාම සංගමෙන් නිර්ප්‍රහාරනවා කියනක අපි බය නැතුව මේ අවස්ථාවේදී वर्तमान महालुकु पसंगते उसस्पिल दरुआन विभाग काल परिच्छेद राज्य सेवेदेनामीन पूर्ण हेद सत्कार लाभ देवीन मे आस्था सिटीन बाब अपसाहतिक वैद्य वृत्ति महाजनता मूत्र टीका परीक्षा करगाने ये फिर से तमय में अपहासुअट नहिंसा ने पत्नी मेक लोग प्रश्न एम मास एक वृत्तीय समित्य करना ईलंग मासे तावूर्तीय समित्य ईलंग सत्य तावूर्तीय समित मेक महा हरिम नोसंडाल हरिम केदनीय तत्व පාගමනින් පැමිණි විරෝධතාකරුවන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රමුකැල්ල මහතා සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදී අමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡා අසාර්ථක බවයි වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ. ඒ අනුව වර්ජනය දිග්ගටම ක්‍රියාත්මක වනවා. මේ සාකච්ඡාවේදී යම් යම් එකඟතාවයන් වලට අමාත්‍යවරයා ආවත් අපට පිළිගත හැකි විසඳුමක් අවසාන වශයෙන් ලැබුණේ නැහැ. ඒක නිසා අපි සෞඛ්‍ය වෘත්තිවේදින්ගේ සම්මේලනයේ විදියට ඊළඟට නැවත සාකච්ඡා කරලා අපි තීරණයක් ගත්තා මේ වැඩවර්ධනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න. සෞඛ්‍ය ඇමතිවරයාගේ පැත්තෙන් මේක පළවෙනි සාකච්ඡාව වුණාට අපේ පැත්තෙන් මේක පළවෙනි උදාහය නෙවෙයි. මේ වෙලාවේ මේ ශ්‍රමය වපුරන්නේ මේකට ඇත්ත විසඳුමක් ලබා ගන්න. සෞඛ්‍ය ඇමතිවරයාට අපිට තේරුණ විදියට විසඳුමක් දෙන්න ලොකු උමනාවක් තිබ්බා. මේ රටේ රජය තීරණ ගන්න විදියත් එක එහෙම තීරණයක් දෙන්න තරමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න කියලාවත් හරි විදිහට කියා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඔහුට මං හිතන්නේ තව දින දෙකක කාල සීමාවක් අවශ්‍ය වෙයි. ඒ කාලය ඔවුන්ට ලබා දෙනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගයේ දිගටම ක්‍රියාත්මක වෙනවා. වර්ජන නිර්ත සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සාකච්ඡා කළ අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතාද මෙලෙස අදහස් පළ කළා. අපිට ප්‍රශ්න 7ක් 8ක් විතර ඉදිරිපත් කළා. දෙක තුනක් අපිට විසඳ ගන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට පහන් දෙන්න අහිංසක ජනතාව බව කිව යුතුයි. අවසානයේ ජනතාවටම තමයි මේ සියලුම දෙනා පාර ගන්නේ. මේ වාටෝ හතර වෙන්න කියලා කිව්වනේ එහෙන් දාවා. අත්‍යාවශ්‍ය විදිහට මොනා කරන්නේ නේ? කොහමද අපි වැඩේ කරගන්නේ නේ? එහෙනම් දන්නවා කිය අද නැති වෙයි කියලා ඉතින් තමයි ඒකෙන් අමාරු වෙන්නේ අපි. දවස් 3ක් ඇඩ්මිට් වුණා මේ අද 3 වෙනි දවසේ. බය ඉන්නේ මේ වැඩ වටේ හින්දා උපදේශනකට ගන්න තියෙන්නේ කියලා. උපත් මිනිස්සු තමයි හැමතිම අසරණ වෙන්නේ. උපත් මිනිස්සු මොනා ඉන්නලා මේව කරන්නේ. මේගොල්ලෝ එක්ක එමදා මේව කරන කියලා තේරෙන්නේ නැහැ රජේ මෙලවරක් නැහැ. පෙන්වා කියලා නේද අපේ පාලකයන් ගැස්සරෙන්නේ නැහැ ඕවට. ඒගොල්ලන්ට රටින්නේ දොස්තරලා ඇවිල්ලා ඔක්කොම වෙදකම් කරන්නේ. අපි දුක් විඳින්න ඕනේ මේ කෝලින් වල. එතකොට ලෙඩා මැරුණත් ස්ට්‍රයික් ඉවර වෙන්න ඕනේ අපි බේත් ගන්න. ඒක තමයි තියෙන තත්ත්වය. මෙතර වර්ජන ගැටලුව පොළු පහර වලින් විසඳන්න පුළුවන් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා විශ්වාස කරනවා. වෘත්තීය සමිතිය ඉල්ලීම් දිනා ගන්නවා වගේම ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කිරීමටද බැඳී සිටින බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසන්නේ. හෙද හෙදියන්ගේ වැටුප් ගැන අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කරුණු හෙළි කළා. මූලික වැඩිය ආරම්භ වැටුප ආරම්භ වෙන 32225 කින් තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පීඨ වලින් පිටවන සෞඛ්‍ය හෙදි නිලධාරියෙක්ගේ අතිකාල පැය 150 එකතු කළාම අපි වක්කීමෙන් කියන්නේ රුපියල් 78000කට වඩා වැටුප් සහ දීමනා තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරියෙකුට ලැබෙනවා. වැටුප් සහ දීමනාවල එකතුව රුපියල් ලක්ෂයක්. ඒස්ත හෙදි නිලධාරියෙක්ගේ වැටුප සහ දීමනාවල එකතුව 177000ට වඩා වැඩි. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ තමයි අද රෝගී ජනතාව විත්තියට හේතු කරමින් වරප්‍රසාද ලබා ගැනීම සඳහා වූ කටයුතු සිදු කරන්නේ.
මේ උද්ඝෝෂණය කරන අතරේ ප්‍රමුඛස්ථානය දරන්නේ කවුද? සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ්, ඒ වගේම ශෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා. ශෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා කියන්නේ නැගෙනහිර ජටිය ගැන කතා කරනකොට ආණ්ඩුවට විරුද්ධව නැගී සිටලා විවිධ මතවාද ගෙනල්ලා ජනතාවගේ මොළය විකෘති කරලා විවිධ මත ප්‍රකාශ කරපු පුජ්‍යලේ. මේ සීල් දිනාම ඉන්නේ දේශපාලන වැඩපිළිවෙල. දැන් අනුරු කුමාර් දිසානායකට අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන සංකල්පය තුල ඉඳගෙන අනුරු කුමාර් දිසානායක මහත්මයාට බිත්තර පූජාව ලැබුණා. ඒ වගේම තමයි විජිත හේරත් සහෝදරයාට ගල් පූජාව ලැබුණා. ඒ නිසා මම රටේ ජනතාවට මතක් කරනවා දැන් මේ උද්ඝෝෂණය කරන අයට පොළු පූජාව දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සල්ලිකාරයන්ගේ පක්ෂය අද අහිංසක මිනිසුන්ගේ රෝහලේ තමයි උද්ඝෝෂණ කරන්නේ. එහෙනම් ගිහිල්ලා මේ පුජ්‍යලිකාංශ තියෙන රෝහල් වලත් උද්ඝෝෂණ කරලා පෙන්වන්න කියන්නකෝ. ඒ මිනිසුන්ගේ වැටුපත් අරන් දෙන්න කියන්නකෝ. එහෙම කරන්න බෑ. මේ අය පීඩිත පන්තියෙම තමයි මේ පලිය ගන්නෙ. ජනතාවගේ යහපත පිණිස එයාට යම් ඡානයක් සැලසීමට තමන්නාන්සලාගේ සේවා කාලය කැප කරන්නේ කියන ඉල්ලීම තමයි කරන්නේ. තමන්ට උන්නම් තියෙන විෘත්ති සංගතිය प्रधान इलाके तमंगे ऐतिहासिक सतन करोट मार्क्सिवाणी जनता असल मुदल बद अवस्था कल्पना कटी අපේ රටේ ජනතාව සිය ආදායමෙන් 50%කටත් වඩා වැය කරන්නේ ආහාර පාන සඳහායි. ආහාර පාන හිඟවන විට මිල ඉහළ යනවා. ඒ විට ජනතාවට තම ආදායමෙන් තවත් කොටසක් ඒ සඳහා වැය කරන්න සිදු වෙනවා. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දිනපතා ඉහළ යමින් තිබෙනවා. ඒ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 2000ක් පමණ වරායේ හිර වෙලා තිබෙනවා. ඒ ඩොලර් හිඟය නිසායි. වහම මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නියෝග කළා. ඒ අතර සහල් කන්ටේනර් 500ක්ද තිබෙන බවයි වාර්තා වන්නේ. අපේ රටේ ගෙවුණු ඉතිහාසයේ තුල වැඩිම උද්දමනයක් වාර්තා වුණේ ජනවාරි මාසයේ. එය 14.2%. උද්දමනය කියලා කියන්නේ ආහාර පාන සහ අත්‍යවශ්‍ය සේවාවල මිල ඉහළ යාමයි. අපේ රටේ භාණ්ඩවල මිල කොච්චර ඉහළ ගිහිල්ලාද කියන එකට මීට වඩා තවත් සාක්ෂියක් අවශ්‍ය නැහැ. මිල ඉහළ යාමට ඩොලර් හිඟය රුපියල් 5ත වැටීම වගේම ආනයන සීමාද හේතු සාධක වුණා. දැන් මාස කිහිපයක සිට වරායේ බහලුම් විශාල සංඛ්‍යාවක් හිර වෙලා. ඒ අතර සහල් කන්ටේනර් 500ක් පමණ තිබෙනවා. මේ බහලුම් නිදහස් කරන්න බැරි ඩොලර් හිඟය නිසා. පසුගිය මාස කිහිපය පුරාම ඇසුනේ අද දෙනවා හෙට දෙනවා කියන ඩොලර් කතාව. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කිහිප වතාවක්ම ඩොලර් ලබා දෙනවා කියලා කිව්වා. නමුත් නිදහස් කිරුණු බහලුමක් නැහැ. මේ අතරතුර තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ප්‍රශ්නෙට මැදිහත් වන්නට ඊයේ සිදු වුණේ. දැනට වෙළඳපොලේ පවතින සමහර අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයට හේතුව මේ ආහාර පාන බහලුම් නිදහස් නොකිරීමයි. මෙම බහලුම් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණා. ඒ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහායි. මෙහිදී විශේෂයෙන් තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනයට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. ඒ වගේම මීට මුවාවි අත්‍යවශ්‍ය නොවන දෑ ගෙන්වීමට ඉඩ දෙන්න එපා කියලත් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ වගේම භාණ්ඩ සංගවා මිල ඉහළ දැමීමේ කූට ව්‍යාපාර නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. අද වන විටත් වෙළඳපොලේ සමහර භාණ්ඩ හිඟයි. ඒ වගේම මිල අධිකයි. ජීවත් වීම ඉතාම අමාරු බවයි ජනතාව අදත් පැවසුවේ. තීනිත් ජනං හාලුත් ජනං පෝර නැ ගොවිතැන් කරන්න මොකවත් නැ ගන්න නැ මාත්‍යා ගන්න නැ මොකවත් ගන්න නැ තියනවා කොට නැ ගන්න ඉතින් ආණ්ඩු යරද්ද තමයි මාත්‍යා අපි ඡන්දේ දුන්නා තමයි ඉතින් දැන් වැඩන්නේ නැති කතා කරලා කොවිඩ් වසංගතේ තියෙනවා හැමලටම ඊළඟට සංචිත බහලා නැ ලංකාවට සාපේක්ෂව जीवत्ने
ගොඩක් හාල් ඇත්තෙම නැහැ. කොහෙන් හරි ලබා දෙන්න බෑ ජයරාජ්. ඇත්තටම කංජිතෙල් නීතිගත සංස්ථාව කියන්නේ වෙස්සන්තර රජුරෝ වගේ. පාරිභෝගිකයින් වෙනුවෙන් තාම හිස විතරයි දන් දීලා නැත්තේ. මොකද ඒ තරමටම පාඩු ලැබමින් තමයිලු කංජිතෙල් නීතිගත සංස්ථාව පාරිභෝගිකයින්ට ඉන්ධන ලබා දෙන්නේ. ඒ වගේමයි විදුලි බල මණ්ඩලය. වෙස්සන්තර රජුරුවන්ගේ මල්ලි වගේ. විදුලි පාරිභෝගිකයින්ට දෙන එක ඒකකයකින් විදුලි බල මණ්ඩලයට රුපියල් 4750ක් පාඩුවිලු. ඇත්තටම අපට කියන්න තියෙන්නේ මේ ආයතන දෙකම රටට බරක්. මේ සුදු වළි කළු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද? මේතවස්සල විදුලිය සහ ඉන්ධන හරියට කිකිලිද බිත්තරේද කියන ප්‍රශ්නය වගේ තෙල් දුන්නොත් විදුලිය දෙනවා සල්ලි දුන්නොත් තෙල් දෙනවා දෙගොල්ලොන්ටම කොහොම වුණත් පාඩුයි මේ කංජි තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සිය ආයතනයේ ලැබෙන පාඩුව ගැන කියන කතාව ලංකාවේ අපි අලෙවි කරන ඉන්ධන මිල ලෝක වෙළඳ පොලේ මිලත් සමග සංසන්දනය කරලා බැලුවට පස්සේ අපි අවසාන වශයෙන් ලංකාවේ ඉන්ධන මිල වෙනස් කරේ 2021 දෙසැම්බර් මාසේ ජනවාරි මාසය තුල ආනයන මිල එක සංසන්දනය කරලා බලනකොට අපි ජනවාරි මාසය තුල පාඩුවක් ලැබලා තිනෝ ඩීසල් ලීටරයකින් රුපියල් 32.75ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 4.75ක් රුපියල් 5කට ආසන්න අලාභයක් ලීටරයකින් අපි ලැබුවා. නමුත් පෙබරවාරි මාසයේ ආනයන මිලගේ වේගෙන් ගිහලා ගිහලා තියෙනවා. ඒ අනුව අද 1 ලීටරයක් කොළඹ වරායෙන් අපි ගොඩ බානකොට ඩීසල් රුපියල් 142.50ක් දක්වා වැඩි වෙලා තියෙනවා. පෙට්‍රල් 136.41ක් දක්වා වැඩි වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ මිල ගත්තොත් පෙබරවාරි මාසයේ අද තියෙන මිල ගත්තොත් මේ මිල මේ මාසය පුරා පැවතුනොත් අපිට ඩීසල් ලීටරයකින් රුපියල් 48.30ක අලාභයක් කන්තිල් නීතිගත සංස්ථාව හැටියට ලබන සිද්ධ වෙනවා. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.8ක අලාභයක් අපිට මේ මිල මේ ආකාරයෙන් පැවතුනොත් වෙළඳ ලෝක වෙළඳ පොලේ මිල මේ ආකාරයට පැවතුනොත් අපිට දරන සිද්ධ වෙනවා. ඉදිරියේදී සිපෙට්කෝ එකේ තෙල් මිල වැඩි කරයි කියන කතාවද ඔබතුමා වෙනවා කිය කිව්වේ? ඉන්ධන මිල ඉහළ යාමක් සංස්ථාව දිගින් දිගට ඉල්ලීමක් කළා තියෙනවා. මොකද සංස්ථාවේ වගකීම සංස්ථාව කරන්නේ ව්‍යාපාරයක්. සංස්ථාවේ වගකීම මිල වැඩි කිරෙන්න කියන ඉල්ලීම මොකද සංස්ථාවට හැකියාවක් නැහැ මිල වැඩි කරන්න. ඒ නිසා ක්‍රමවේදය අපි අපේ සංස්ථාව ලබන අලාභය ඒක අමාත්‍යාංශය දැනුවත් කරනවා. අමාත්‍යතුමා විසින් මේ සම්බන්ධව රජය දැනුවත් කළා මිල වැඩි කිරීමේ කටයුත්ත කරන්න සිද්ධ කරන්න ඕන. නමුත් අපේ බලාපොරොත්තුව මිල වැඩි කරනවා කියන බලාපොරොත්තුව අපිට තියෙන්නේ කොහොම වුණත් රජය මේ වෙනත එක්ක ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ. රජයටත් මෙම මිල වැඩි නොකර දරන්න පුළුවන් කාලයක් ඇති. ඒ කාලය තීන්දු කරන්න රජය තීන්දු කරයි. මම හිතන්නේ අපිට ළඟදී මිල වැඩි කිරීමක් ලබා දෙයි කියන බලාපොරොත්තුව සංස්ථාව හැබැයි ඉන්දියානු තෙල් සමාගම කොහොම හරි ලාභ ලබනවා. අප ඊයේත් වාර්තා කළ පරිදි පසුගිය වසරේ කෝප් කමිටුවේදීද ඒ බව හෙළිදරව් වුණා. හරියට ලංකමයේ සහ පෞද්ගලික බස් රථ වගේ ලංකමයට හැමදාම පාඩුයි. හැබැයි ටිකට් කඩනවා. පිනට මගින් ගෙනියන්නෙත් නැහැ. ඒ මාර්ගයේම දුවන පෞද්ගලික බස් රථ ලාභයි. මොකද පාඩු ලබනවා නම් පෞද්ගලික බස් රථ දුවන්නේ නැහැ. එහෙනම් විකුණලා දානවනේ. විදුලි බල මණ්ඩලයටත් පාඩුයි. එක් විදුලි ඒකකයකින් රුපියල් 450ක් පාඩුයිලු. ඇත්තටම මේ ප්‍රධාන ආයතන දෙකම හරියට ජනතාවට පිනට දන්සල් දෙන ආයතන වගේ බැලු බැල්මට පේන්නේ. යම් ආයතනයක් හුදෙක්ම ජනතා සේවා ලෙස පවත්වාගෙන යනවා නම් පාඩුව අවම කිරීමේ ක්‍රමයක් රජය යෝජනා කළ යුතුයි. නමුත් නිවැරදි ක්‍රමය වනුවේ මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමයි. එහිලා හුදෙක් ඉන්ධන මෙන්ම විදුලි බිල හැමදාම ඉහළ දමමින් සිටීම ප්‍රමාණවත් වන්නේ නැහැ. යම් සාධාරණ ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි. ආයතනික වශයෙන් පාඩු ලබන්නේ ඇයි කියලා සොයා බැලිය යුතුයි. එහිලා අවම සේවක සංඛ්‍යාවක් සේම උපරිම කාර්යක්ෂමතාවයක් හඳුන්වා දීම ඉතා සරලම ක්‍රමයයි. එහිලා රැඩිකල් තීන්දුව ගත යුතුව තිබෙනවා. නැත්නම් හැමදාම පාඩු ලබන මේ ආයතන සදාකාලිකවම රටට බරක්. අද පාවෙන බලාගාරයේ හෙවත් වාචිකයේ විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් කළා. නමුත් තෙල් ලැබෙන්නේ හිමින්ලු. කැලණි 36ට තාම මෙගාවොට් 130 එකතු කරගන්න බැරි වෙලා. කනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා සහ කනිජ තෙල් ඇමති මොනවා කිව්වත් ළඟදිම ආයේ ඉන්ධන මිල වැඩි වෙවි. ඒ සිපෙට්කෝ ඉන්ධන හල්වලයි. ඒ බව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුව මහතා ප්‍රකාශ කළා. ඉන්දියානු තෙල් සමාගම ඔවුන්ගේ ඉන්ධනවල යම් වැඩිවීමක් සිදු වුණා. මම දැක්කා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිතුමා කියලා දුන්නා ඒ වැඩි කිරීම නිසා වෙන්ම
කණිතෙල් නීතිගත සංස්ථාවට ඊට වඩා ලොකු ගැටලුවකට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා කියලා. නමුත් ඊයේ දවස වෙනකන් කැබිනට් මණ්ඩලයවත් ඊයේ සාකච්ඡා කරේ නැහැ. කණිතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වැඩි කරනවද නැද්ද කියලා කියන සංවාදවලත් ඇතුළත් වුණේ නැහැ. සමහර වෙලාවට මීට සාපේක්ෂව යම් තීන්දු తీරන ගන්න පුළුවන් කමක් ලැබෙන ඉඩ තියෙනවා. මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංවර්ධනය කිරීම සඳහා වෙනගේ විසුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය ඉදිරිපත් කළේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතායි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංකා අයෝසී සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමග 2022 ජනවාරි 6 වන දින අත්සන් කළ ගිවිසුම ඒ සියලුම ඇමුණුම් සහිතව සභාගත කරමි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සකස් කළ තෙල් ටැංකි යලි රට්ට වාර්තාව මම ඉදිරිපත් කරමි. විදුලි කප්පාදු මේකේ වගකීම පැහැරහැරින්න බෑ. විදුලි බල ඇමතිවරයාටත් මේකේ වගකීම තියෙනවා. තෙල් බාර ඇමතිවරයාටත් මේකේ වගකීම තියෙනවා. උදේගම්මන්පිල මහත්තයාට මේකේ තෙල් දෙන්න පුළුවන් කමක් නැහැ. විදුලි ඕන විදිහට ගන්න මට තෙල් දෙන්න පුළුවන් මෙච්චරයි කියලා කියන්නේ ඇමති කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා කියනවා නම් ඕන දෙයක් කරන්නම් කියලා කෙලවිලා යනකොට ජනාධිපතිතුමාගේ පැත්තට බෝලේ පාස් කරන්නයි සාර්ථක වෙන හැම දෙයකදීම බලන්න අපේ උතුම් සංකල්ප, අපේ හදවතින් ආපු සංකල්ප, අපේ දැනුමින් ආපුවා කියලා කියන්න ඇමතිවරු අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ පැහැදිලිවම කිව්වා විදුලිය කප්පාදු කරනවා අතිශය බරපතලයි. ඒ නිසා ඇත්තටම පාඩුව අවම කරගන්න අලුත් ප්‍රතිසංස්කරණයකට යන්න මේ ආයතන ප්‍රධානීන් සමග එක්ව සියලු සේවකීන් වහා අත්ල් බැඳගත් යුතුව තිබෙනවා. එසේම රටක් ලෙස පුද්ගලින් ලෙස අපද සෑම විටම ඉන්ධන සහ විදුලිය පරිභෝජනය අවම කර ගැනීමේ සටනට මුලපිරිය යුතුයි. කොවිඩ් සඳහා සිදුකරන රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් රටතුල ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පවතින තත්ත්වය හමු වේ රෝග ලක්ෂණ ඇතනම් නිවසට වී සිටින් ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. ඊයේත් 1000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතින් පිරිසක් වාර්තා වී තිබුණා. මේ අතර තවත් කොවිඩ් මරණ 35ක් පිළිබඳ තොරතුරු අද පසුරුවේ තහවුරු කර තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව ගත වූ සති 3ක කාලය තුළ පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් 24 දිනකද අද දින කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව අප කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ත්‍රදහරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. මේ අතර ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරයේ නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ටද කොවිඩ් වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඊයේ දිනත් මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 1000 ඉක්මවා වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1298 දිනකෝ හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 620732ක් දක්වා ඉහළ ගියා. මේ මොහොතේ තියෙන වැදගත් ප්‍රශ්නයක් තමයි රෝග ලක්ෂණ රහිත පුද්ගලයව අතිවිශාල ප්‍රමාණයක් මේ පරිසරයේ ඉන්නවා. එවැනි අය පරීක්ෂණ සඳහා යොමු වෙන්නේ නැහැ. අපිට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ප්‍රශ්නය අපේ ලංකාවටත් බලපාලා තියෙන්නේ. නමුත් මේ මොහොත වෙනකොට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්න නොහැකි අවස්ථාවක PCR පරීක්ෂණ කිරීම සඳහා අත්‍යවශ්‍ය ලෙස පරීක්ෂණයක් කරගත යුතු නම් ඒ සඳහා ඒක බාධාවක් නොවි කියලායි මගේ නම් හැඟීම. රෝග ලක්ෂණයක් තියෙන පුද්ගලයෙකුට රෝහලකට ගොස් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට බොහෝ රෝහල්වල තාමත් ඒක තියෙනවා. ඒක හැබැයි ඒ අවස්ථාවේ ඒ රෝගියා පරීක්ෂා කරලා වෛද්‍යවරයෙක් විසින් තීරණය කරන මත තමයි ඒ පරීක්ෂණ කරන්නේ. එහෙම නැතුව අපි ආවට ගියාට දැන් එහෙම පරීක්ෂණ කිරීම සමහර විට ලොකු වාසියක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා රෝග ලක්ෂණ තියෙන හුඟ දෙනකින් අපි ඉල්ලා සිටින්නේ නිවසට වී විවේකයෙන් ගත කරන්න. මේ අතර කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 400,000 මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමුණ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඇන්ටිජන් පරීක්ෂා කිරීමේ ඒ පරීක්ෂණ කට්ටලවල හිඟයක් තිබෙන බව ප්‍රකාශයට පත් වුණා. පහුගිය සතියේ හිඟයක් මතු වුණා. ඒක ඇත්ත. මේ වෙනකොට ඒ හිඟය මගහරවා ගැනීම සඳහා ඉදිරි දවස් 7ක කාලය තුල 400,000ක පමණ ඇන්ටිජන් කට්ටල ප්‍රමාණයක් අපේ රටට ලැබීමට නියමිතයි.
කැනේඩියානු ඔටාවා නුවර වැසියන්ට ඊයේ නිහඬ රාත්‍රියක් උදා වුණා. ඒ කැනේඩියානු ට්‍රක් රථරිය දුරන්ගේ නලා හඬ අධිකරණ නියමෙන් තහනම් වීමත් සමගයි. ඔටාවා නුවරට එක් වූ ට්‍රක් රථරිය දුරන් කොවිඩ් නීතිවලට එරෙහිව නලා හඬවමින් සිය විරෝධය පෙන්වීම පසුගියදා ආරම්භ කළා. මෙම ට්‍රක් රථ රියදුරන් සති 6ක පමණ කාලයක සිට ඔටාවා නුවර අල්ලාගෙන සිටින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම රියදුරන් නවත්වන්නේ නැතිව දිගින් දිගටම නලා හඬවමින් සිය විරෝධය රජයට පළ කළා. විශේෂයෙන් කැනඩා දේශසීමා හරහා යන සියලුම ට්‍රක් රථ රියදුරන් එන්නත් කිරීම අනිවාර්ය වූ නීතියක්. ඇමරිකා එක්සත් ජනපද හා කැනඩා දේශසීමා හරහා යාමේදී ට්‍රක් රථ රියදුරන්ට එන්නත් කරණයද අනිවාර්ය කර තිබෙනවා. ඊට විරෝධය පළ කරමිනුයි උද්ඝෝෂණ ආරම්භ වූයේ. සති කිහිපයක් පුරා ඔටාවා නගර සිසාරා ඇසුනේ මේ ට්‍රක් රථ රියදුරන්ගේ නලා හඬයි. එනිසා ඔටාවා නගරවැසියන්ට මේ ශබ්දය මහත් හිරිහැරයක් වූ බවයි වාර්තා වූයේ. අවසානයේ අධිකරණයේ පිහිට පැතීමට ඔටාවා නගරවාසීන්ට සිදු වුණා. ඒ අනුව අධිකරණයේ නියෝග කළේ වහාම දින 10ක් යනතුරුම නලා හැඬවීම තහනම් කළ බවයි. ට්‍රක් රථ රියදුරන්ට එරෙහිව පොලිසියද නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. සාමාන්‍යයෙන් නිකරුණේ ශබ්ද ඇති කිරීම එරට දඬුවම් ලැබෙන වරදක්. බොහෝ විට දේශසීමා හරහා එන්නත් සම්පූර්ණ කරන්නේ නැතිව ට්‍රක් රථ ධාවනය වසංගත ව්‍යාප්තියට අනාවැක්කයක් ලෙසයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. අදටත් ගුවන් මගීන් සඳහා එන්නත් කරන්නේ සේම නිරෝධායන නීතිද ක්‍රියාත්මකයි. එවන් පසුබිමක ට්‍රක් රථ රියදුරන්ද දේශසීමා හරහා එක් රටක සිට තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනය සිදු කරනවා. ඒ නිසා කොවිඩ් එන්නත් කරන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි කැනේඩියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඉතා නිරවද්‍ය ලෙස විනාඩි 4කින් කොවිඩ් වෛරසය හඳුනාගත හැකි නව තාක්ෂණික ක්‍රමයක් චීන විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා. නව පරීක්ෂණ ක්‍රමය ඉතා සාර්ථක නිරවද්‍ය හඳුනා ගැනීමක් සිදු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙමගින් ලෝකයේ බොහෝ පරීක්ෂණාගාරවල දැනට ගොඩ ගැසී ඇති PCR පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කිරීමට හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. වසරකට රුපියල් බිලියන 2000ක් උපයන හවුල් ව්‍යාපාර පුද්ගලින් සහ සමාගම් වලින් 125ක අධිභාරයක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. මෙම පනතට සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂිත අරමුදලද අයත් බවටයි අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රකාශ කර සිටියේ. මේ ඇත්තම කතා කරනවා නම් ගරු සභාපතිතුමනි අද අපේ රටේ දැනට මේ මොහොතේ තියෙන සංචිත ප්‍රමාණය දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් 800ක් අතර ඇත්ත වශයෙන්ම අද දවස වෙනකොට සති 3කට කාලයකට පමණයි සංචිත මේ ආණ්ඩුව අධිභාර බද්දක් පිළිබඳව පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරලා මේ වෙන විට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි පික් පොකට් ගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. මේ 125 බද්ද තුල රුපියල් බිලියන 65කට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි වලට තට්ටු කරන්නයි මේ ආණ්ඩුව හදන්නේ. මම මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ අසීක්කිත ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නට එපා. ඉදිරිපත් කරපු ගැසට් එක වහාම හකුලා ගන්න සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඕපදූප වලට උත්තර දෙන්න බෑ. මිනිසුන්ගේ ජීවන බර වැඩි වීම බඩු මිල වැඩි වීම අර්ථසාධක අරමුදලේ Opposition leader asked the question of national importance. It was right that the Minister of Finance had been present and the government had given answer because right now. So Honorable Johnson Fernando has said the Honorable the government will make the answer. Why can't the government answer that? ඒ වගේ වැදගත් ප්‍රශ්නයක් අහනකොට මුදල් ඇමතිතුමා නැහැ. මුදල් රාජ්‍ය ඇමතිතුමා නැහැ. You all abruptly switching the mic off. So when the government member wants to speak as well, we have to give them. Are you aware of parliamentary practice? අපි පැහැදිලිව කිව්වා විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ අපි රජයක් හැටියට ඉදිරියේදී උත්තර දෙනවා කියලා. ඒතුමාට මෙච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒ වගේම අපේ කබීර් හෂීම් හිටපු ඇමතිතුමා කිව්වා මට මොලේ නැහැ කියලා. ඔබතුමාගේ මොලේ කෙලිය දැක්කනි අවුරුදු 4 මාරෙන් ගෙදර යන්න ගිහිත් ඇහැටි. ඊයේ රෑ මේ ගැසට් එක ගැහුවේ අර්ථසාධකේ ලාභෙන් 125ක බද්දක් ගන්න යනවා කියලා. ඒකට ඒක වැදගත් කාර්ය අපේ රටේ වැඩ කරන ජනතාවගේ honorable member the government has said they will present the answer to this. රටේ මුදල් නැති තත්ත්වය තුල සේවකයාගේ අර්ථසාධක අරමුදල මේකෙන් 125ක් ගන්නවා කියන්නේ මේක හෙන ගහන අපරාධයක්. අපි හිතනවා ආණ්ඩුව
පක්ෂයේ මන්ත්‍රීවරු මේක පාර්ලිමේන්තුවට පාන්ත ගෙනාපුවාම මේ පිටට විරුද්ධව ප්‍රචාරය දෙන්න ඕනේ. අපි මේකට සමගි ජන බලය විතර බලාපොරොත්තු වෙන අධිකරණයට යන්න. දැන් අපි දන්නවා අද දිනට අර්ථ සාධක අරමුදලටත් තට්ටුව දාන්න යන්නේ. අර බංගලොත් වෙච්චි වලව් වල ඉන්නවා අම්බලම්පාලුව වගේ පුතාලා. තියෙන සේරම උගස් කරනවා විකුරනවා අන්තිමට ගේ ඇතුලේ නිදානියක් තියනවද කියලා බලලා ඒකත් හරනවා. දැන් ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් අපේ රටේ සමස්ත ජනතාව සමස්ත සේවක ජනතාව ඔවුන්ගේ දහඩියෙන් එකතු කරපු මේ දැවන්ත අරමුදලටත් විදින්න තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් යන්නේ. මේ වෙනකොට රජයේ රෝහල්වල 80ක පමණ අත්‍යවශ්‍ය ඖෂධ නොමැති බව වාර්තා කරනවා. ඒකට ප්‍රධානම හේතුව මේ ඩොලර් හිඟය. අද මුල පාලනය නාමිකව තිබුණට ෆාමසිවල මිල පාලනයක් නැහැ. ඖෂධ ඉතාමත්ම ඉහළ මිලකට අදාළ වෙනවා. තව මාස දෙක තුනක් යනකොට දැන් සමහර ආනයනකරුවන් කෙලින්ම උන්ගේ ආනයන නවත්වීමට ක්‍රියා කරනවා. එහෙම වුණොත් ගෘම ඖෂධ හිඟයක් ලංකාවේ ඇති වෙනවා. මම මාස 6ක මගේ බෙහෙත් ටික මම ගබඩා කරගත්තා. කෝකටත් කියලා. වෙන කොහෙන් ගන්නද? ඖෂධ හිඟයක් ඇති වෙන්න ඩොලර් නැතිවීම වගේම ඖෂධ නියාමන අධිකාරියේ මේ දත්ත අතුරුදහන් වීමත් කොයිම් ප්‍රමාණයකට හෝ බලපාලා තියෙනවා. මේ පිළිබඳව අපි නීතිය ක්‍රියාත්මක කරන මෙවැනි දත්තයන් ආරක්ෂා කර ගැනීමට අදාළ ආයතනවල ප්‍රධානීන්ට සහ ඒ ආයතනවලට වක්කීමක් තියෙනවා. යම් කිසි කෙනෙක් වක්කීම් පැහැරහැරලා තියෙනවා නම් ඒ පිළිබඳව නීතිය අපි ක්‍රියාත්මක කරන ඒ වගේම මේ වෙනකොටත් ඒක රිකව කරගන්න අවශ්‍ය පියවර අපි අරගෙන තියෙනවා. මැකුණු දත්ත සියල්ලම පාහේ මේ වෙනකොට නැවත ලබා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඒ අදාළ ආයතන සමත් වෙලා තියෙනවා. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ ඒ ලබාගත් දත්ත නැවතේ මුල් ස්ථානවලට ස්ථානගත කිරීම. මැකුණු කිසිම දත්තයක ඖෂධයක මිල ඉහළ නැංවීම සඳහා හැකියාවක් තියෙන දත්තයක් නැහැ. පසුගිය යහපාලන රජයේ යටතේ මහපොළ සම්බන්ධයෙන් විවිධ වංචා දූෂණ අසාමාන්‍ය ප්‍රමාණයක් වෙලා තිබෙන බව මම මේ අවස්ථාවේදී මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැතියි. දේශපාලනඥයන් මෙවැනි අරමුදල් වල සභාපතිත්වයන් දැරීම සාධාරණ නැහැ. මහපොළ ශිෂ්‍යතුලාභියෙක් මට තියෙන්නේ දැන් අග්‍රවිෂකාරතුමා එන්නේ නැත්තේ ඇයි කියන හේතුව හොයලා ඒකට පිළියම හොයන්න වර්තමානයේ බැරිද අපිට? ඉස්සෙල් ආණ්ඩුව යටතේ ඇතිවෙච්ච දේ නිසා අගවිනිසුරුතුමේ මේ තනතුර තවදුරටත් දරන්න ප්‍රතික්ෂේප කරනවා. මම හැමදාම සදාකාලික මේකේ ඇමති වෙලා ඉන්නේ. අනේ ඔබතුමා විශ්වවිද්‍යාලෙ ගිය එක ගැනයි මම මේ කල්පනා කරන්නේ. මමත් මහපොළ ශිෂ්‍යත්වය විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කාලේ ලැබපු ශිෂ්‍යෙක් පියල් 500යි අපිට ලැබුණේ. ඒ කාලේ වෛද්‍යවරයෙකුගේ වැටුපත් රුපියල් 2000යි. අද මේ මහපොළ ශිෂ්‍යත්වයට ගෙවන්න රුපියල් 5000යි. සැකයක් ඇති වෙනවා මේ වර්ණා කරලා අන්දලා මේකෙන් මේ අරින්න හදන ඇරිල්ලක්ද කියන කාරණය ගැන දැන් ලොකු සැකයක් ඇති වෙනවා. තවත් ගුරුවරුන් කණ්ඩායමකට රුපියල් 5000 දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එම ගුරුවරුන් වන්වේ පරිවිනාචාර්යවරුන් රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන්. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා මේ බව පැවසුවා. ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මහ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබු තීරණය ඇතුළේ මෙතෙක් පරිවිනාචාර්යවරුන් රජයේ අනුමත පාසල් පෞද්ගලික පාසල් ගුරුවරුන් එවැගේම උපකෘත පාසල් විශේෂ පාසල් ගුරුවරුන් සඳහා අදාළ රුපියල් 5000 විශේෂ දීමනාව නිකුත් වෙලා තිබුණේ නැහැ. ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව ඒ යුක්තිය ඉෂ්ට කිරීම සඳහා තීරණ කරනු ලැබූ බව ඔබට දැනුම් දෙනවා. අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සිමෙන්ති භාවිත නොකරද වෙළඳපොලේ දැවැන්ත සිමෙන්ති හිඟයක් පවතිනවා. සිමෙන්ති හිඟයක් තියෙනවා. ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වපු විශේෂ රැස්වීමකදී මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් කඩිනම් ක්ෂණික පියවර ගන්නා ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මහ බැංකුවටත් ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවටත් ඒ විශේෂ නියෝග කීපයක් නිකුත් කළ තිබුණා. ඒ මැද්දේ යම් ප්‍රමාදයන් තියෙනවා. ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී සමහර වෙලාවට පළවෙනි පැයෙම සිමෙන්ති අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගම ලක්ෂයක් කියලා කියන වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ කාර්තු 4කට මේක බෙදලා. ඒ නිසා ලොකු බලපෑමක් මෙහි මොත සිද්ධ වෙලා නැහැ. ඒ වගේම අපි සුබවාදීව හිතනවා ඊයේ ජනාධිපතිතුමා විසින් නිකුත් කරනු ලැබූ ඒ නියෝගයන් ඇතුළේ වරායේ දැනට හිර වෙලා තියෙන කන්ටේනර් විශාල ප්‍රමාණයකුත් ඒ වගේම සිමෙන්ති වැනි ඉදිකිරීම් කර්මාන්තයට අදාළව අත්‍යවශ්‍ය බාණ්ඩ සිමෙන්ති ඇතුළු ගෙන්වීම සඳහා කිසියම් ආකාරයක සහනයක් ඒ ව්‍යාපාරික ප්‍රජාවට ලැබෙයි කියලා ඒ ලැබිය යුතුයි කියලා කියන එක තමයි අපේ යෝජනාව අපේ විශ්වාසය. ගිය වසරේ අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සිමෙන්ති භාවිතය සහ ඉල්ලුම 20%කටත් වඩා වැඩි ප්‍රමාණකින් ඉහළ ගිහිල්ලා තියෙන බව අපි සටහන් කරන්න අවශ්‍යයි.
ගෙවුණු වසර දෙක තුල මහකන්නේදී වන අලින්ගෙන් සහ ස්වභාවික විපත්වලින් හානි වූ ගොවීන්ට වන්ති ප්‍රදානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. කාබනික සහ රසායනික පොහොර නිසි ලෙස ලැබුණි නැතිකම නිසා රට පුරාම ගොවීන් අද අත විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිනවා. පොහොර නැතිව සිදු වූ වගා හානි වලට වන්දි ගෙවීම තාමත් ආරම්භ කර නැහැ. එය ගණනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ. කාබනික පොහොරින් වගා කටයුතු සිදු කර සාර්ථක වුණ එළවලු වගාවක් පිළිබඳ තොරතුරු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ඩී කලාපේ බිසෝපුර දහම්වැව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. නව කෘෂි තාක්ෂණික දැනුම භාවිත කරමින් කාබනික පොහොරින් පමණක් මෙම එළවලු වගාව ඉතා සාර්ථකව සිදු කර තිබුණා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ උපදෙස් මතයි මෙම වගාව සිදු කර තිබුණේ. මේ ගොවිපලේ තුඹ කරවිල තියෙනවා, වැටකුළු තියෙනවා, කරවිල තියෙනවා. නව තාක්ෂණයත් එක්ක විසිරුම් ජල සම්පාදන ක්‍රමයක් සහ බිඳු ජල සම්පාදන රසායනික निजर वेला गया විසිදහක් යූරියම් ටියක් එලෝල් ෆෝර්ම ටියක් 1100 මනා ටීච් එක 10000ක් ඉල්ලනවා. කරල් ඔක්කොම මේ පොහොර නැතුව ඔක්කොම ඉවරයි. කරල් හැදෙන්නේ නැහැ මහත්තය, බෙහෙතුත් නැහැ. ඉස්සර බෙහෙත් තිබුණා අරම මේවා. අපි රුපියල් 20000ක් වයන් මේ ෆෝර්ම ටියක් ගන්න. මේකට මිටි දෙකක්වත් දාන්න ඕනේ. ඉතින් 40000ක් වයන්. සත්‍රම් බඩු අරම මේවා තියලා පොත්පත් කියලා මේ කොටු කරා. ඉස්සර ලොරියට කැපුවේ මේකේ. දැන් ලොරියේ මේ කොටු දෙකේම මේ කිලෝ 200ක් කපා ගන්න නැහැ. ඉස්සර කිලෝ 1200ක් ගෙනිච්චා. ලොරියට ලොරියෙන් ගෙනියන්නේ. දැන් මේ කොටු දෙකේම තීල් එක ගෙනියන්න දෙයක් නැහැ. මේ අතර 2020-21 මහකන් වගාහනි සඳහා ගොවි ජනතාවට වන්දි ලබා දීමේ වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපේ ඉල්ලීම අනුව 2021 වසරේ සියලුම ගොවින්ගේ වන්දි මිලියන 1500කට මුදලක් අද ගෙවීමට කටයුතු කිරීම පිළිබඳ කෘෂි රක්ෂණ මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මින් ඉදිරියට වන්දි ප්‍රදානය කිරීමේදී කන්නයකට වඩා කෘෂි රක්ෂණ මණ්ඩලයේ කිසිසේත් වන්දි පමා කළ යුතු නැහැ. ගොවියෝ ආණ්ඩුවට විරුද්ධව අපිට විරුද්ධව පාරට බැස්සා. හැබැයි මේ දැන් අම්පාරේ ගොයන් ටික කපනවා, මඩ කලපුවේ කපනවා, ත්‍රිකුණාමලයේ කපනවා. එහෙම දෙයක් වෙලා තියෙනවද කියලා මම ඔබතුමාලගෙන් අහනවා. හරිත කෘෂිකර්මාන්තයට යනකොට රජයේ ගොවියට සහතිකයක් දුන්නා. ඔබට ආර්ථික වශයෙන් හානියක් පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ වී අස්වැන්නේ පාඩුවක් වුණා නම් ඒ පාණ්ඩුව වන්දි වශයෙන් ඔබට මේ හරිත කෘෂිකර්මාන්තේ සහනයක් හැටියට හැම ගොවියෙකුටම ඒ නිෂ්පාදනයේ අඩුව බලලා අපි මුදල් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. වීගොවියට පමණක් නොව උඩරට පහත රට එළවලු වගා ගොවීන්ටද වන්දි මුදල් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. රටක් හැටියට අපි සියලු ගොවීන් ආරක්ෂා කරගන්න නම් වීගොවිය විතරක් නෙමේ සියලුම ගොවීන්ට මේකෙන් පාඩු වෙච්ච සියලුම ගොවීන්ට රජයෙන් මේ සහන ආධාර දෙන්න ඕනේ. भोग वर्ग हयकट पमणक वंदी कटक अदाला तीरने के लिए दिए वंदी लबादेन क्रम वेदे मुकद हेक्टर कोच्चर मुद्दा लबादेन सूदान गोजन सेवा निर्धारित हरह अभी दंटम तुरु तुरु लबा गणिमीन पवती समहार तैंगल परीक्षा कर लेलू पास अवश्य प्रमाण रासायनिक पोहर भाविता करला तीयन यानी भाविता नुकर सिटी माई करला तीयन काट कुहमद वंदी जीवाने की बिल बंद आप गेटल वक्ति लुकलून अल सह मीरी स्ने तुनट वगा वंदी जीवन अभी වැඩ පිළිවෙලක් සකස් කරනවා මේ පරීක්ෂණයෙන් පසුව. අනිත් ඒවාත් එහෙම තමයි වී අස්වැන්නුත් විශාල වශයෙන් පහළ බහැලා තියෙනවා. එළවලු වලටත් අවශ්‍ය පොහොර ප්‍රමාණය ඒ වෙනකොටත් ලැබිලා තිබුණා. දැන් සියත පිටිය. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන 11 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු වීමවල නිරත වන බවයි වාර්තා වන්නේ. සිය කණ්ඩායමට ඕස්ට්‍රේලියාව පරාජය කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක අද ප්‍රකාශ කළා. විවිධ පරාජයන් හමුවේ අපේ කණ්ඩායම බිම ඇදවැටුණු මොහොතේ සියත අප යලි ඔවුන් සමග නැගී සිටි බව ආඩම්බරයෙන් මතක් කළ යුතුයි. මෙවරද නිල විකාශකයා සියත අප බව සඳහන් කරනුවේ මහත් සතුටින්.
පෙරලිකාර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන වසරේ පළමු ක්‍රිකට් තරගාවලිය ලබන 11 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියාව සමගයි. 2020 තරඟ පහක් මෙම තරගාවලියට ඇතුළත්. එහි පළමු තරගය පැවැත්වෙන්නේ ලබන 11 වෙනිදායි. දෙවන තරගය ලබන 13 වෙනිදා පැවැත්වෙන අතර තෙවන තරගය ලබන 15 වෙනිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිව්වන තරගය පැවැත්වෙන්නේ 18 වෙනිදායි. අවසන් 2020 තරගය ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිවැති අතර උපනායකත්වය දරන්නේ චරිත් අසලංකයි. මෙවර සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟ සංචාරයේ නිල විකාශක ලෙස කටයුතු කරනු ලබන්නේ සියත ටීවී අපනාලිකාවයි. පසුගිය වසරේ පැවති තරඟාවලි රැසක නිල විකාශකත්වය ලබා ගනිමින් සියත අප ප්‍රේක්ෂක ඔබට ක්‍රිකට් උණුසුම ලබා දීමට කටයුතු කළා. නිරන්තරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන වගකීම සියතට ගත් අප ජයග්‍රහණයේදී වගේම පරාජය ඔක්කොම සෙටල් වෙලා හොඳ විදියට වෙයි කියලා අපි එක්ස්පෙක්ට් කරනවා. මාලිංග පුහුණු කරුවෙක් විදියට කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා. අපිට මේ දැනුම ලැබෙන සහයෝගය ඉතාමත් විශිෂ්ටයි. ඒ දැනුම අපිට ඒ ලෙවල් එකට ගියපු ප්ලේයර් කෙනෙක්ගෙන් ගන්න තියෙන එක තමයි ගොඩම වටිනේ. කොච්චර ලොකු චැලෙන්ජයක් වෙයිද ඔස්ට්‍රේලියාව එහෙදිම පරාජය කරන්න අපේ කණ්ඩායම? අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායමට හැකියාවක් තියෙනවා ඔවුන් පරාජය කරන්න. මොකද අපේ හැකියාව උපරිම මට්ටමට ළඟා වෙච්ච ක්‍රීඩකයන් රැසක් ඉන්න අපිත් එක්කත්. ඉතින් ඔවුන් වර්ල්ඩ් චැම්පියන්ස්ලා ඒක රෙස්පෙක්ට් ගවුන්ට තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ තරඟාවලියක් ලබා දීලා තරඟ ජයග්‍රහණය කරන්න. සියත එක්ක ක්‍රිකට් දිනවමු. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.